ලක් උදෙසා සුපත් දීකට හකරයි මංකට බදාාදා සුතත අයප වන්නට අපි සුවිශේෂී මාත්‍රකාක් පිළිබඳව අවධානයම කරන්න කල්පනා කළා. ඉතින් වර්තමානී වගේ නිමී අතීතේ ඕනෑම රෝගයක් සුවපත් කරන්න පුළුවන් වෛද්‍ය ශාත්‍රයක් අපේ රටී තිබුණා. ඒ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව රෝගියකුට යම් රෝගලක්ෂණයක් තිබුණ නම් මේ වෛද්‍යචාර්තුමා හමුවනාට පස්සේ ඒ රෝගයා පැවසූ දේට අනුව දිගින් දිගටම ඒ රෝග නිධානය පිළිබඳව සොයන්නට උනන්දුනා. දැන් එහිදී නාඩි පරීක්ෂාවතමයි අනිවාරයෙන්ම සිදු කළේ. එ අනු ශරීරයේ ඒ රෝගතත්ත්වයන් වෛද්‍යචාරතුම හඳුනාගත්තා. ඉතින් ඒ වෛද්‍ය ක්‍රමය පිළිබඳවයි අද බදාදාසුව සිතිින් අපි අවධානයයොමු කරන්නේ. නාඩි පරීක්ෂාවෙන් රෝග විිනිශ්චය කළ හැකිද. පිළිබඳව අද සුවසෙතට වෛදදිකරුණු පැහැදිලි කරන්නේ අධි මානසික විද්‍යාපර්ේෂක විජේවික්කම ගුණතිික හතායි. ඔබතුමා ඉතාමත්තා අදරීින් ගෞරවෙන්න්න පිළිගන්නව සුදේශය සේවේ වෙන ආජපුුවන් නබතුමාට.ෝ ඉතින් අපි කතාකද ව මාතෘකාවට අදාලව ඔබට තිනවනම් ගැටලු යමු කරන්න අපිට දුරකතනන්කේමයයි බින්දුවයි එකයි එකයි දෙකයි. හැටටයි අනු හතරයි විසි අට. බින්දුවයි එකයි එකයි දෙකයි. හැටටයි අනු හතරයි විසි අට. වෛද්‍ය චාර්තමනි අපිට මුලින් පැහැදිලි කරන්න දැන් අනෙකුත් වෛද්‍යකමවලින් මේකමේ වෙනස් වන්නේ කොහොමද කියන කාරණය. ඔවු් මේ වෛ්්‍යික්‍රමය අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය ඇත්තටම වෙනස් වෙන්නේ වෙනත් වෛද්‍යක්‍රම වගේම එක පැත්තකින් රෝගයන් වනිශ්චය සහ සුවකිරීම යන කරුණු ඔක්කොම කරෙනවා. ඒ කෙරෙන කොට හැම වෛද්‍ය ක්‍රමයකටම සමානයි නොමුත් එක එක වෛද්‍ය කලාවල්වල යම් කිසි ඒට ආවයනික සුවිශේෂ මූලික ලක්ෂණයයක් තියෙන එතර ඒ මූි ලක්ෂණයෙන් තමයි වෙනස්ෙන්නේ ඒ මූලික ලක්ෂණය තමයි මේයට අපි පාවිච්චි කරනවා අද එහෙම නැත්නම් බොහෝ දියුණු කරන ලද්ද ශක්තියකෙන් යුතු සිතවිලි සහ පොහුණු කරන ලද හැසරීමක් යම් කිසි ඒකඇන්නේ රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර කිරීම පිළිබඳව කාලයක් තිස්සේ පුහුණුවීමෙන් ලැබුණු පරිනතු භාවයක් මේක ද අප පාවිච්චි කරනවා. එතවට මෙතන දිර අධචිත්ත තරන්ගේ භාවිතාවීම තමයි මෙතන තියෙන සුවිශේෂ කාරණාව වන්නේ. ඒ රෝග රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම කරන දෙකේ දීම කියන දෙකේදීම අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රමයයි. එඇ අෞෂ්‍යත ප්‍රතිකාරවලින් කරන දේ මෙතැන දි කරන්නේ නැහැ අයිු අවසධ ප්‍රතිකාර කරන එක වෙනම කරන එක. ත ්‍රකාරවලින් සුව කල යුතු ෝග යවා ට ෂද ප්‍රතිකාර එහම නැතුව සාමාන්‍ය මේ ක්‍රමයට පුළුවන්ගේ වට මේ ක්‍රමයට යොදලා ප්‍රතිකාර කරනවා දැ අනකුත් වෛද්‍ය ක්‍රමවලින් නාඩි පරික්ෂා කිරීම වෙනස්වෙන්නේ කොහොමද කියන කාරණය පැහදිලි කරන්න දැ ඔබතුමාගේ වෛද්‍ය ක්‍රමයටටත් මීක්‍රමේ උපයෝගී කරගන්නවා නේද ඔවු නාඩි පරික්ෂාව උපෝගී කරගන්නවා එහිදී දැන් අපි බැලුවත් එහෙම වෙනත් වෛ්‍ය රද යි නාඩි වෛ්‍ය ශාස්ත්‍රයේ පුරෝගාමාව විදිහට සැලකන්නේ පුලස් තිරරිශිවරයා කියන කෙන තමයි අපේ සම්ප්‍රායන කූලව. එතට මේ ලස් තිිරිශිවරයාාව පොන්න්නර යග හිටපු කෙනෙද ඒටත් පෙහිටපුු පරම්පරාවක්ද. ඒ පරම්පරාවට ඒනම පවිච්ි කිරීමක්ද කියලත් අප හිත පුලුව මො දවරුද. ොම කාලයක් තිස්සේ පරම්පරාව එක තැනක ඉඳගෙන ලංකාවේ අගනුවර මාර්ුවයෙනකොට අගනුවරින් ගනුවරත් මාර්ුවමින් ඒ පරම්පරාව අය යනවා එතකොට ඒ නමින් ඒ පරම්පරාව හඳන්වනවා එතකොටඒ කවදත් එකයි වගේ ඒ ක්‍රම පරම්ප්‍රාවෙන් පරම්පරාවට දායාධ කරමින් අරගෙන ඒමක් අපිට දකින්න පුළුවන් එතකොට මේ මේ වෛද්‍ය ක්‍රම තුළ දැන් ඉන්දියාවටත් නාඩි වදදි ක්‍රමය ඳන ගත්තේ ංකාවෙන් කියල තමයි කියන්නේ. ලංකාේ තියන නාඩි මගින් ප්‍රතිකාරන ක්‍රමය ඉන්දයානු ක්‍රමයට වඩා සුවිශේෂිතා ගොඩකට හේතුවෙන බව තමයි අපි අහල තියන අපි දන්න සම්භාවිත මතය ඒකන්නේ ඉන්දියාවේ තියන නාඩි පරීක්ෂණ ක්‍රමවලද කාන්තාවන්ගේ වන්මතත් පිරිමයාගේ දකුණුවතත් අරගෙන නාඩි බලනෝ අතින් බල නාඩියයේද. ොමුත් අපේ ංහල නාඩික්‍රමේ දී හම අතේ ශේෂතයක් නැහැ. දකුණින් හෝ වමෙන් දෙකෙන් එකකින් බලන්න පුුවන් ඇත්තටම ඕනුම ගෙනකි. එතකොට තවත් විශේෂතාවයක් තමයි ඒ නාඩිවලින් බලන්න රෝග මූලික ලක්ෂණ ඉතාම සීීමිත ප්‍රමාණයක් තමයි ඉන්දයානු ක්‍රමේ තුළ තියෙන්නේ ඉන්දයාන ආයුරේදේ තුළ තිය නාඩි්‍රමේ. නමුත් ලංකාව තියන අයුර දේශීය වෙදකම් සම්බන් දෙකේ දී. රෝගය හා සම්බන්ධ සුවිශේෂ කරුණු රාශයක් අනාවරණය කරගෙන ප්‍රතිකාර කිරීමකුත් නාඩිය මගින් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් නාඩි ක්‍රම ගැන අප වර්ග කිරීමක් ගත්තොත් එකක් තියනවා මේ මාපටැන්ගිල්ල මුල මැනිිකටුවයි මාපටැගිල්ලා අත එක තැනකින් අල්ලලා බලන ක්‍රමයක් ඒ ක්‍රමේදී ජීව සාක්ෂණ නාඩිය කියලා කියෙනවා නාඩිය කියලා කියන්නේ එක් තරා විදිහක දිය වැලක් වගේ ඇඟ පුරා ලේගමන් කරන එක පද්ධතිය එතට ඒ පද්ධතිය සම්බන්ධ වෙනවා එක පදධතිය සබඳධ වෙනවා ඇඟ පුරාම එකක ඉන්ද්‍රියන් වලට සාමණ්‍යෙන් දැන් මේ නාඩිය බැලීමෙන් පුළුවන් හොයන්න එකක් තමයි ඒ පුද්ගලයාගේ ඇගේ ලේගමනාගමනය ලක්‍ෂණය අනුව ට පසේ කුපිත වෙලා තියෙන්නේෙ ස්වාතයද පිතද කප නැතං සෙමද කියන එක. එතකොට තය පිත්ත සෙම කියන තුනෙන් එකක් කෝපවීම පිට ඉතනි අඳු ගන්න පුළුවන් ඒ අඳුන ගැනීමත් සමඟ ඒක කෝපවෙන්න ඇත්තෙ කොහොමද ඒ ගැන කොඩ යම්නිගමනයක් ඉට පසේ යා කාපු දෙපීපු දේවල් අහලා ඒ දේවල් සම්බන්ධ කරගෙන ඒකට ප්‍රතිකාර විදිහට ඒ එක අනිපැත්තර කිරීමක්නි ත අපපි සන්දක් නැගල පල්ලම බ අපපු බයිහිනොයිගේ ලෙඩේ හැදුුණ අපහ එක අනි පැතර ගැනීමක් වගේදයක් මෙතන තියෙන්නේ සරලව ගත්තොත් ඒක හෙම කියන්න බැහැපිට එතකොට ඒකගේ නිකමනයක් ගන්න පුළුවන් ඒක මේ මෙතන මාපට ඇංි ලඟ මුලින් බලන නාඩිය ඉට පස්ස තව එකක් තියෙනවා මේ නාඩිවෙලදිල්ලෙ මේ ඇගිලි වලින් දැන්ල්ලෙ සවරූපේනුත් කොපිත වුණු වභාවය වාතයද පිතද සෙමඳ හෙමනැතන් ඒකෙන් දෙකක්ද එකක්ද තුනමද හෙම හොයා ගන්න පුළුව ඒවගේ ඇගිල් ඇගිලිවල එක එක තැන්වලින් ශරීරය විධ ඉද්‍රියයන් සමඟ සම්බන්ධ වෙන. එතකොට ඒ සම්බන්ධ වුණු ඉන්ද්‍රියයට අදාළ කොටස අල්ලේ පැහැය වෙනස් වෙලා පෙන්න්නනෝ. මේක ඉතාම දියුණු ශාස්ත්‍රයක් මේක එහෙම ලේසියෙන් කෙනෙකුට මේක ප්‍රවීනතාවයකට එන්න අමාරුයි. දැ නවීන විද්‍යාාවි පරීක්ෂණ වලට හසු නොවන රෝග නිධානයන් ී නාඩි පරීක්ෂාවන් හඳුනගන්න පුළුවන්ද ඇත්තටම නවන ද්‍යාව දියුණුව වන්න දියුණ වෙනද ඒ මේකත් මේ නාඩිකරණ ක්‍රමයත් විද්‍යාව. එය ඉතාම පැරණී ඒකාල තිබුණු සම්බත ක්‍රමයන්ට දියුණුුණු එකක්. එකට දැන් අපි අද නොහිතන දේවල් අද තාක්ෂණයන් එනවා අපිට. ඒවගේ තාක්ෂණයන් පැරණියුගේයේදී තිබුණා. එතකොට එදැනට නූතන යන්ත්‍රෝප කරන මගින් කරන පීක්ෂාවට වඩා පුද්ගලයාගේ අභ්‍යන්තරයට සවන්දීමක් දැන් සමහරවිිට වෛ්‍යවරයකුට වාර්තාව බලන්න ඇතුව ලෙඩක් කියන්න බැහැ. වාර්තාාවේ තියන දේ තමයි ෙඩ පිළිබඳ නිර්ණය කරද තියන්න සාධකය. නමුත් මේ ක්‍රමයේදී ඒ වගේ වාර්තාමය ක්‍රමත්ත් එහාගිය ලෙඩාගේ ශරීරය පිබඳව ලෙඩාගේ ශරීරයම ගන්න හෝඩ අවල්ලොස්සේ යන රෝග නිර්ණයක් ඒක එක්තරාවිදිහකින් අර වින්ත්‍රානුසාරය කරන එකට වඩා දියුණු කියෙ අපිට කිය පුලුව දැ ඇගිලි තුඩු තෙරපනවකි දැ ඇගි තුු තෙරපනකට මොනවද දැනෙන්නේ සාමානීින් චීරී අභ්‍යන්තර උත්තේජනයක් ඒ වගේ දීවල් දැනවද. ඇත්තටම පුළුවන් අප ප්‍රයෝගක සිද්ධ කරන දෙයක් තියෙනවා දැං කාගහැරි ඇගේ කොහැරි එක තැනකට සම්බන්ධ රෝගයක් තියෙනකටක් ඉද්‍රියකට ඒ ඉන්ද්‍රියන්ට සම්බන්ධව මේ ඇංගිලි තුඩුවල මේ මැද්දවල මේ පුරුක්වල මේ තැන්තැන්වල ඒ තැනක් තෙරපනකොට ඒ ඉන්ද්‍රියයට සම්බන්ධ කොටස මෙතැනට සම්බන්ධ වෙලානම් ඒ කොටස රිදෙන ඇත්තටම ඒ කොටස උත්තයජනය කිරීම මගින් ශක්ති උත්පාදනය නතර වෙලා ශක්ති එහම ක කියැඩත් පුළුවන් ශක්ති උත්පාදනය පිළිබඳඒඒ ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන රිද්මයක්තියෙනවා ස්වාභාවික යන්න ඒ රිත්්මය වෙන වෙලා එතට ඒකද ශක්ති උත්පාදනය පිළිබඳ ගැටුවක් තමයි ඇතිවෙන්නේ රිත්මයනු බාව වෙනස් වෙලා එතකොට එතනින් මෙතනින් තෙරපීමක් ඇතිකිරීම ඒ ඉන්ද්‍රීයට බැඳෙන තැන මේ අ ඇතුළින් ගන වැැල්වල බායි බාධකේ අපි පුළුවන් බාධකයට බලපෑමක් ඇති කරන්න. එතන හරහා ඒ කොට සත් උත්තේජනය වෙන අතරේම මොලේට සම්බන්ධක සසුනාවට සම්බන්ධව ඊට පස්සේ තව යටිපතුලට යනකම්ම එකට තියනවා මේ තැන මල්න්න පුළන්ඟ අපට යටිපතුලෙනවා. රිෆලෙක් සලෝජි කියන පාද සම්බාහනය ලෝක පැරණිම වෛ්‍යක්‍රමය කියලා සලකනෝ රිෆක් ලෝජි කියන එක එක නාඩික්‍රමය එතකර දැන්ම කෙනෙකුගේ උනන්දුව එහෙමනතම් ප්‍රාණවත් භාවය ඇති කරන තැන් විහිසවෙලාද. එෙම එත්ම් මැරී ගිහිල්ලද කියත් හොයා ැ පුලලා මොනි තන් ර්තමාන සමාජය නම්බ වෙලාවට මැරීගියපුසු භාවයක්තියන. ඔහු දැන් ඒ පුද්ගලීන්ගේ ශරීරයේ ඇතටම මංම අදහස් කරන මේ ජීවශක් එහම ැත්නම් අධිචිත්ත තරංග ප්‍රතිකාර ක්‍රමය කියලා මම නම් කරලා විශේෂ කරලා තියෙන එකේදී. අපි ජීවශක්තිය ශරීරයේ පුද්ගලයකුගේ ජීවශක්තිය උත්පාදනය වීමක් වෙන දැන් එතකොට මේ ජීවශක්තිය උත්පාදනය වෙන්න ලිංගේන්ද්‍රිය හාස බැඳලා. මොකද හේතුව දැන් එතන ඉතාම පැහැදිලි අපිට වැඩි වැල්වටාරම් ඕනේ නැහැ එක පාරම කියන්න පුළුව ලිංගේන්ද්‍රිය තුළ ඇතිකරන ධතු බීජයෙන් තමන් වගේම තව ප්‍රතිරූපයක් කාන්තාවකට සහ පුරුෂයකුට ස්ත්‍රීපුරුෂ භාවය කලලයක පිළිසිඳගන්න ජීවිියගේ පෙන්න්නේෙ නෑ මොකක්ද කියලා. එකම ජීවිය. ක වර්ධය වගෙන ගාට පසතමයි ගැු පිරිමික කියන්න පුලන්ගෙන ඉදර මේ ජීවය ිහිකිරීමේ හැකියාව දහතු ශක්තියෙන් අපපි ඇතිකරනු එට ඒ ඇතිකරන වගේම එතන ඇතිකරන ධාතු ශක්තියෙන් ඒකට තමයි ජීව ශක්තිය කියල කියන්නේ පේ ශරීරය සෑම කොටසකල පකෘතිමත්ර මකද තවත් සම්පූ ංඟ සම්පූර්න ජීවක්බි කරන්න එතන ඒ මූලික කාරණය අපේ ශරීරය ය දවලු තේවිදිටම ඇති කරනවා. එතර මේ ජීව ශක්තිය උත්පාදනය පුද්ගලයකගේ සිද්ධ වෙනකං පුද්ගලයා මේ යන්නේ වශක්ති ත්පාදනය නැවතනු කෙනෙක් නැවත ඒ ඒ ජීවශක්තිය උත්පාධන ක්‍රියාවලි ආරම්භ නොවනොත් එයා සාමාන්‍යයෙන් අපි දකින විදිහට මාස නමයක් වැනි කාලයක් ඇතුළට මරණයට පත්වෙනවා නැවතඒ ජීවශක්තිය උත්පාධනය වෙලා වැඩ කරන්න ගත්තොත් අපපහු අර්ශ්‍රකාලය දික්වෙනවා එහම ොවුනොත් ඒක ඇදි පෙන්නන ලක්ෂණ පෙන්නනෝ දැන් චර්ක සංහිතාව සෘුත සංහිතාව වගේ දේවල් වල පෙන්න්නනවා මේ ඇහේ බා දිහා බලන ක්‍රමයක් එතකොට දැම් ම ඒක්‍රමය ගැන මගේ පර්වේෂණයක් මම දියත් කලා එහෙම දියත් කරලා බොහෝවිට මරණයට ආසන්න කෙනෙකුගේ අපිට බලන්න පුළුවන් අසාධ්‍යිය දුසාද්‍ය සුසාධ්‍ය කියන බේදය එකන අසාධික යනනි සුව කළ නොහැකි කියන එක සුසාධිකයනි ලේසියන් සුව කළ හැකි එතට සාධියකයන්නේ සුව කළ හැකි එතට සුසාධියක කියන්න ලේසින් සුව ක හැකි ඔන්නඔේ බේදේ අනුව බලාගන්න පුුවන් ජීවක්තිය උපාධනය වෙෙන්ෙම නැත් තවත්තක් යා ජීවක්තිය උත්පාධනය වෙනවාද බලනො සතිි දෙකක් තුනක් කියන්නඇරලා ඒඒකේ ඒක ත්පාදනය වුණේ නැත්තං හු අනිවාරයම මිය යනවා එතට අන්න ඒත්තන ඔය ඔය කියන කාරණයට සම්බන්ධ වවා. ඒ වගේ අපිට හරියට මනාවැකිය කියන්න පුළුවන් මේ කොහොමද මාසම මෙච්චන කාලයක් ඇතුළට මෙහම මිය යන්න කියලා ඒ ඒ වෙනකොට මියයාමට දවස් තුන හතුරක් හිට් වෙනකොට ඇහැ තුළ ති වෙන ම ාව තු වෙනසක් ඇව වෙනවා. මේ වා මේ සුසෘත සංහිතාව ර සහිතාව පොත්වල පැදිලිව සහන් කල ද න. එතට නූතන දේල් ැලුව දාහරන මහර ැන් වලදී. ටම සමහර හෙදියක්ලියපු පොතක් තියනවා මේ මරණයට ආසන අය අදකම් ගැන ඒයාගේ මුණ දිහබලපුහම ඇස්තක දි බලපුහමයා ැරෙන්න්න කිටුයි කියලා පිකාරෝහල් වලහෙම ඉ ද යිද්‍යවරු හෙද හදිය දකිනට තරම් ග පුුවන් ක්‍රමයක්තියෙනවා ඒගේ ක්‍රම තම ය නිීක්ෂණය කලතින ඒතමයි ජීවසක්තිය ජීවසක්ති කේද්‍ර උද්ධපනය වෙනවාන ජීවසක්ති කේන්ද්‍රය උද්ධපනයවීමට ඉතාම සරල ක්‍රමයක් තියෙනවා. තමන්ගේ හිතදිනාගත්ත යත් සමඟ කතා බාකිරීම දැන් සමහරවිට අපි හිතමූ කාන්තාවක් කියලා තමන්ගේ ද දරුව මොනපුරුව. දැකපු ගමන් සටක් ඇතිවෙල දරුවනෙක් සතුට ගෙන්නකට ජීවක් කේද්‍ර ඩ වැඩක්රන. සමහරවිට පෙම්බතයි පෙම්වතියින්න ඉතාම හොඳද බැඳීමක් තියන දෙන්නක් නම් ඒ දෙන්න පුද විදර ජීවෂක්ති කන්ද්‍රය වැඩ කරන. එකකොද සමහර විවාහයන්නිසා ැරෙන් හිටපුෑගේ මරණ නැතිලා ජීවක්ති කේද්‍ර වැඩ කරලා. ර්සලබෙන දෙන්න නොගැලපුුණන තේකයනිත් පැත් වෙන වගේම මේ කියන පත් ව ්‍රියකන්න අයගේ පහදල වයනම ෙක්මින් ඇැතිවෙන්න අතිල තියෙන වෙනවා. එක වෙනවා සමහර තැවල ඇස්පන අපිට දකලත් තියනවා දැ මේ නිි පරික්ෂාවෙන් මේ රුදිර සංසරනී කොමද දැනගන්නේ රුදංසර ැවලට ලී ග කරනවද ඉහමනැත්තන් අකාර්මාණ්‍ය වෙලා කිය පැරණ ඩි ාස්ත්‍රයත් එකක් තියෙනවා හස්ස නාඩිය කියලා එකක් ඒ නාඩියද අදහස් කරන්නේ අදාලා ඉන්ද්‍රීයට ලේගම්මන සිද්ධ වෙනවාද. මොලෙෙන් ගැන සඥාගමන සිද්ධ වෙනවාද. ඒ වේගවද්ද අක්‍රියයදකලා දැනගන්නන්නේ එක දැන් අපි උදාහරයක් ගත්තවද වහු ගඩුවක්. වකු ඩුව බද්ධ කරන්න කියලා කියනවා සහරලාට වකු ගඩු අ කක්‍රියයි කියනෝ. වකු ගඩුවට රුදරණය ගමන් කරන්නේ නැහැ. සංඥා ගමන් කරන්නේ නැහැ. ඒ අවිහිරතාවේ නාඩි මග නල්ලා බලාගත්තොත් හරියටම මෙන්න මෙතන යේ සම්බන්ධතාවය කැඩන තැන කියලා දැනගත්තොත් එතෙන්ට අපි සුවකිරීමේ ක්‍රමයයක් අනුව ප්‍රතිකාරපුහහාමොටුවට රුදිර ගමාගනය සැපව ුණහ ොඩ වැඩ කගන්න ගන්න එතකො ගොඩු ඩකර නො කියල සටහ ගෙන එහ මේවා අපි කරල ති නවන තරා දැ ඇස්සල අපිට පුළුවන් ඇහ හැට තියෙන ශක්තිය ලැබෙන ඇති වුණහම ඇහේ ඇතිවෙන දුර්වලතාවය අඩිධානයක නවත්තන්න සමහරවිට පුළුව. එතකොට ඒක ඒ ඇවිල්ලා ඒ රෝගේයේ තියෙන ස්වරූපයත් එක්කම හදල තමයි බලන්න ඕනේ. එහෙම නැතු අපිට පුළුවන්කමක් නැහැ ඒක වෙනවෙනම එක්කෙක් සිදුවීම වෙනවෙනම අරගෙන වෙන වෙන ඒ සිදුවම් පිළිබඳ දකින්න ඕනේ. මම හිතන්නන්නේ මම දැකලා නැහැ රෝගෙන් දෙන්නේ එක විදිේ. ගෙන් ක්ෂ දහයක් ගනාවොත් එකම රෝගය තියෙන එක වගේ රෝගෙන් දෙන්නෙක් කෙතන නෑ ඒ දෙන්නට ආවේනික ක්‍රමයක් තියන්නේ ද න්තානුසාරය කරන දේද අපිට කැටගරයිස් කරලලා වර්ග කරලා ගන්න පුළන් මේ ගොඩ මේ ගොඩ මේ ගොඩ කියලා නොමුත් තර අපි මේ පුද්ගල අපිළිබඳ අභ්‍යන්තරය අරම් බලන තැනදිී කොමත් බැහැ වෙන් කිරීමක් මේ එක සමාර දෙන්නෙ කියලා කර කියන්න දැන් මේ අපි නාඩිරරික්ෂාව පිළිබඳව කතා කරනකොට දැන් නාඩි පරීක්ෂාවෙන් අපිහිටම රුදිර සංසරණය අකර්ම්‍ය වෙලා තියනවා. ඒම නම් ඒ අකර්මණ්‍ය වෙන්න හේතුවමකරදරෝගේ මූල හොයාගන්න පුළුවන්ද. ඇත්තටම මූලය හොයා ගැනීම පුළුවන්. එතකොට සාමණ්‍යෙන් සමහර වෙලාට විනාඩි දහයක් විස්සක් තිහක් වගේ ඇතුළට බොහෝ දෙෙකුගේ මූලය අපිට හොයන්න පුලුවන්. ඒ මූලය හොයාගන්නකොට අපි භාවිතා කරනවා මේ බාධාව කොතනින්ද පටන් ගන්නේ එතකොට මූල හය නොට ඇතට මේක වැදගත්ම ප්‍ර්නයක් යම් රෝග මූලයන් නිනි පිනිශ්චය කිරීමේ දී මම දැකලා තියෙන දේවල් අනුව ඒ අත්තර කෘතියක් කත් මං ඒ සම්බඳධ විදිරිපත් කරලා තියෙනවා මේ තේ බලයෙන් රෝගසුව කිරීම ෙවත් අධ චිත්ත තරංග ප්‍රකාර්‍රමයගේ අපි පහුගේ වැඩ සටහන කේපපුත්ත පිළිබඳ අපි කතත් කලා ඒක තියෙනවා එකක් තමයි පෙනහල්ල සහ හදවත එක ඒකකයක් එක රෝගයක මුලක් ගිහි අවතින්න පෙනහල්ලසා හදවති. පෙනහල්යි හදවතයි දෙක වෙන්කරලා ගන්න හරි අමාරු. එතට පෙනහල්ලසා හදවත කියන දෙකේ එක තැකින් එකක් වන්න පුළුවක්. තවේ එකක් ආර ජීරණ පද්ධ තියයට සම්බධ වෙනවා. අක්මාවට සම්බන්ධ වෙන. සුසුම්නාවසාහ මොලය කියදකඩ ඒක දෙේ එකට වෙන අරගෙන ඒ එකට සම්බන්ධ වෙන. එහෙම නැත්නම් මෞත්‍ර ලිින්ගගේ එක පද්ධතියට සම්බන්ධ වෙන. ඔය විදිහර තමයි ඉන්ද්‍රීිය බද්ධ රෝග. ඒකේ අනික්පත්තරගේ රෝග ශරීරයේ සැකස්ම මේ ඇටසැකිල්ද. ර මේ අපේ ශාීරික ඇටසකිල්ල ගැන අපි කතා කරනවා නං මේ ඇටසකිල්ලෙස් සංවර්ධන ඇටසකිල්ල හැදිල තියෙන්නේ ගුරුත්වාකර්ෂණයක් එක්ක එකතු වෙලා ජාමිතික රටාවකට අපේ ඇඟ දැන් ඔය මනිුව එක රටාඔබ දන්නවා ඇති අහල ඇති ප්‍රතිමාශ අාස්ත්‍රයේදී අත් දෙක්ක කකුල් දෙක ඉන්න ඒවාගේ යම් සම්මත මින්මකට පිළිමනෙලනවා ඒ ඒ නෙලන ඒ පිළිමනෙලන මින්ම වගේ අපි පොළව හිටගෙන ඉන්නේ පොළොවත් එක් ගුරුත්වාකර්ශණයයි අපේ ශරීරයයි දෙකාතරේ ජාමිතික රටාවක් ගොඩ නගලා ඒ ජාමිතික රටාව ක්‍රමත්ව ගොඩන ගන්න ඕනි ර ෝසොන්න ක්‍රීඩ කියක් බර ඔස වන්නේ ජාමිතික සිද්ධාන්තයක් සහ ගුරුත්ආකර්ශණයක් එක්ක බැඳනු එක දෙයක් යොදාගෙන එතකොටමයි ඒ බරවසවන්න පුළුවක් දැන් අත සරලම උදාහරණයක් අපිට ගත්තොත් අපි දැන් මෙතන් තියෙනව වතුර වීදුරුවක් ඔඔබ ගත් පුළුවන් ඒක කරලා බලන්න වතුර වීදුරුවක් කියලා වතුරවීදරුව ඔසවන රියවනුව පි පුළුව මාරුද ේසිද ලන්න එ ජා මති කරටාව එතකොට පේ ශාරීර්රික ශක්ති ඒක යොදධන එක ඇති බල පුළුවන් ඔබ හුස්මගන්න පටන්ගන්න ගම තුර වීදුර ූසන් එතකොට අනිත්තක හුස්ම පිට කරන්න පටගන්න ගම වතුර ීදරූසන් ඔබට සුරුව වෙනසත් දැනවා බරවැඩි හුස්ම පිකරන කොට වතුර ීදුරුව සන කොට බර ස්ම ගනිත වතු විදර ත්සකොට ලේසිය ස්සෙර ස්සල්ලම හුස්මිටරනවෙලා ඇතර විදර උස්සල බල දෙවෙනි පර හස්ම ග මත දර ත ර පර යන ො හරි පහසුවක්ෙනවා ඒගේ මේ පොඩි යම්සිදධාත තියනවා මෙට මේ සිද්ධාන්තදැන යෝග ්‍යා කලදව සිදධන්ත විගරන්නවා මම බොහෝ යෝග ගැන යෝග ඉගෙනගත්තු ඇඒකසාක්ා කරල තියෙනවා ඒගෙන් හල බලනකොට අන්නේ හුස්ම ගැනීම බැඳු ෝග සිද්ධාන්තිය සම ඉගනගත්තය අයිතාමාඩ. යෝගය එතරා ඩමන්ස්ට්‍රේෂ ත ඟ දක්වීමක් වගේ දෙයක් විදිහට යන සවරූපේතියනෝ එතනින් ඉදි ඒකෙන් චරිරයට ලොකු සහයක් සේවයක් සැලසෙනෝ ඒක තවයි ඉදිරියට යම සඳහා අර ඉතා සියුම් වූ මේ තාක්ෂණය අපි පාවිතා කළ යුතුයි කියලා මම හිතන අපි එම නාඩි පරික්ෂාව පිබඳව තවදුරටත් කතාකවොත් නාඩි පරික්ෂාවන් පුළුවන්ද නිල සම්බාහනය කල්ලා එක ඒ ගන්ති සියල්ල පාලනය කරන්න ග්‍රන්ති බොහෝ ප්‍රමාණයක් පුුවන් ැන් අපි ය සබන්ධව පාලනය කළ නොහැකි යම් තත්වය යනවා.ඒැරි අකර්මණ්‍ය වෙලා තියෙනවන යම් කිසි විදයකිනී ක්‍රියාකාරිත්වය පටගන්න නැවත පුළුවන්. අකර්මණ්‍ය වෙලා තියෙන එකේ හේතුව අපි බලන්න ඕනේ. දැන් අපි හිතම වකු ගඩුව අකර්මණ්‍යයි. වකු ගඩුවට මේ පුද්ගලයාගේ අධික පහරක් වැදිලා හිල් වෙලා තුවාල වෙලා වොගොඩුව හනි වෙන. එතකොට අපි නාඩියල්ලුව කියලා එක වැඩරන්න නැහ. ඇහැට මොහරි වැදිල කැපෙනව තුවාල වෙන. එකොට ඒ වැඩරන්නේ. ටකටුව දිරනවා ඇටකටුව දෙකට කැලෙනවා එතකට ඒ අපහසුයි එහෙම නැත්තං ඉද්‍රීඒක තියෙද්දී දැන් ඊලාකට ඒ ඒ ඉන්ද්‍රයට සපයන්න සැපයුම් තියෙනවා රුදිරවාහිනි රුදිරආපහු ගෙනියනේවා එතකොටට තව ස්නායුපද්ධ තියෙන් සම්බන්ධ වෙන ස්නායුක සම්බන්ධතා බන්දධනයන් තියනවාර වැල් දිය වැල් වගේ ඇගේ වැදිච ප්‍රහයන් එනාඩි ප්‍රවාහයන් ඒවා කැඩිලවෙෙන් වුණුත් දැන් අපිහිතමු යම්කි බොහම්බේ පහරකටල්ව වුණු කෙනෙක් එතකොටයාගේ ශරීරය අපිට බොහොම සීමිතයි එකඇන අර් කැඩිච්ච තැන් තියෙනව න්නම් හානි. එෝ අනතුරකදි කැපිල කෙටිලා යක හඩුවකින් කැපි යි වගේ දෙයක් වුණ හම එතරද සීමිතයි. හැබැයි අර ඉන්ද්‍රීීම මේ වසේෙන් අභ්‍යන්තරකව ගොඩ නැගල එන දෙේකදී බොහෝදුරට පුළුවන් ඒත් හැමය එක දව නෙමයි දැන් අංශාගේ වගේ රෝගගේ තත්ය හොයාගැන පුළුවන්ද නාඩි පරික්ෂක කරලා ඒ වගේ ත්වය. ුවන් ඉතාම පහසුවෙන් අසස්භාග්‍රෝගය පුළුවන් අසභාග්‍රෝගය සාර්ථකෝ පුළුවන් එකකම්පන තරගේ ඇසුරෙන් හරිටම ලෙකටිය හිරවවෙලා තිය තන නාඩිවලින් අලන්න පුුව ඒම න තරමයි පෙන්නලතිනගේ මෙන්න මෙතන ලේකටේ කට සමහරයි ඔන්න වාතාාවර්ගෙන පෙන්න්නනෙන්න්න අහුවෙලත්තින වාර්තාවට. එහම නත්තන් එපුදගගේල ගතනල්න්නො ෙන දල ෑගහ තමගේ දන තම ලේකටේ. එතට අප මෙතනතියේ නඩි තෙරපීම මින් නොයි අෞෂධීිය ක්‍රමතිබුණා අවශෂද සංයෝගයන් යොදනවා ඒ අවුෂධ සංයෝධයන් සකස් කිරීමට තියෙන ඉතාම අපහසු ක්‍රමවේදය නිසා නිසාම අදේ අවසද සංයෝගයන්ට අනුරන ගන්න ඒ අනුරන ලින් ර ලෝග හොඳරන්න බැහ ැන් අප අධිචිත්ත තරංග ප්‍රකා ක්‍රමේද අපි පාවිච්චි කරන්න නහ අවසද සංයෝගයන් නොමුත් ඒ ස්ථානවලට අර මානසික ශක්තිය මගින් ඒ තියෙන කොටස ඉවත් කරන්න උත්සහ කරනවා. ඒ ක්‍රමේදීත හඳනාගන්න නාඩි පරික්ෂාවක්යද කරනවනීද ැටිරික් සිදු කරනවා දු කරලන්න අපි පලවිනියටම නිගමනයයටට එන්ඩෝන අසාධ්‍ය දුසාධ්‍ය සුසාද්‍යිය. අසාද්‍ය කියන්නේ හොඳ කරන්න බැහැ. එතකට දැන් අන්සභාගේදී ඇතිවුණු ලේකැටිය පුරායම හෝ අවිහිරතාවය නිසා දැන් අර ොතන දිර එන් සෙෆල්ො පපති කියන තත්වයක් ගන්න සඳහන් වෙනවා එන් සෙෆල්ලපති කියන්නේ දැන් අපිහිතමකෝ කුඩාලමයකුට වලිපපුූ හැදුුණ වලිප්පුුව කියලා කියන්නේ අඩක් පරේ කිය කියනවා හෙමනත් නම් මැස් මොරේ වගේ තත්ත්යක් හුස්ම ගැනීම පුොයවෙලාවකට නවතිනෝ ස්ත්‍රෝක් හකදි නත්තන් රුදුරවාහිනියක අර මස්තිෂ්ක ආගාතය කියන රෝගතත්වය එක තමයි අංසභාගේයට හේතුවෙන්නේ ඒ මස්තිෂ්ක ආගාතය ස්ට්‍රෝක් ආගහත කිය කියන්නේ මොලේ ඇතිවෙන එකක් ඒ සමහට පපු ඇති වෙන වන්න පුළුවඇතකොට හරද ආගාතයක් එතකොට ඒ එතනදඒ ඇතිවෙන ස්රූපයෙන් ඇතිවෙන හානියේ ස්රූපය අනුව හොඳ කරන්න බැරිනම් අසාදදි ගොටන ද හොඳ කරන්න. සාද දෙෙකොට ටනවා අමාරුවෙන් සසාධ දෙෙකොට තාම්ප පහසුවෙන් ඒත් පරණිහිට පු තැනටම රෝගියාවගේන්න අපිට බැහැ ඊට වඩා පොටි අඩුවක් ඇතව සනිප්වෙන් තවත් එක ප්‍රශ්නයක් මටහන් අවශර දෙන්න ැ ඔබතුමාගේම වෛ්‍යකමයට නාඩි පරිීක්ෂාවත් යොදාගෙන ඕනම රෝගයක් සුව කරන්න පුළුවන් තත්ත්යක් තියෙනවද කියලා අපිට කෙටීම් කියන්න ඕනම රෝගයක් සුව කරන්න බැහැ බොහෝ රෝග පුළුවන් ඒ රෝගයට හේතුුණ ත්වය අපි අසාධ්‍යය දුසාද්‍ය සුසාධ්‍ය බෙදාගන්න ඕනේ ඊළඟට දැන් සමහර රෝග තියනවා දැන් අපි හිතම ඔන්න බොහොම දුර්ලබව හැදෙන සමහරතත්වයන් තියෙනවා ඒවා අපට කොහොමෝත්ම බැරි ඒවා දැන් ඔය ඔස්ටියෝ ආතරයිටි සොස්ටියෝපොරෝසිස් කියන කාණ්ඩේ යටටු දිාපත්වීමේ රෝග ඒවසුව කරන්න බැහැ ඒයට කටුව දිර ලගිහිල්ලා අර්මම කලින්කිව්ව වගේ ආබාද අමා උත්පත්තියෙන් එන සමහර ආබාධ තියෙනවා හොඳ කරන්න පුළුවන් ඒවා සමහර ආබාධයන් අපි සුවකරපුට උදාහරණ තියෙනවා මීබිය සිින්රෝම් කියලා රෝගයක්. ගිලින්න බැහැ. මොලේ හිනාවෙන්න බෑ වතුර ගිලින්න්න බෑ වතුර කට ගන්නකොට එලියටේනෙන. අන්න හම දරුවෙක්ු අපි සුව කලා ඒ දරුවගේ මව වෛද්‍යවරයක්ක්. දැනට වෙනත් විදේශ ටක සේවය කරන. ඉතින් එතකොට ඒ වෛද්‍යවරියගේ ඒ දරුව. ඒ රෝගෙ තියෙන බව ඉතාම ැදලිව නිගනය කලා තිබවන මතේ දරුව අප දිග කාලයක් තිස්සේ ප්‍රතිකාර කරල සුව කළ එතුට ඒ වගේව තියනවා දැන් සමහර තව රෝග තියනවා ඔයඒද කියල රෝගයක් තියෙනවා ඩMD කියලා රෝගයක් තියෙනවා ඔය වගේ සහර රෝග තියනවා ඒවා හොඳ කරන්න අමාරුවයි දැන් තව සමහර දරුවන්ගේම ඇති වෙන ඔටිස්සම් කියන තත්වය යෙනන්නේ ඔටිසම් කියන තත්වය අපට ස්SD එකයන්නේ ඕටිස්ට්‍රික් එකනේ කතන අපහස ඕනෑ ඔටිස්සම් කියලා කියන එක ජීව ෘදිර මොලය සම්බන්ධ ජානමය විකෘතියක් එකනේ උපතින්ම සමහර යම් ජාන නැතුව ඉප දෙෙන තත්ත්යක් ඒවගේ ඒවා බැහැ දැන් සමහරදා තත්වයන් පුළුවන් දැන් ඔය සහර කුඩා දරුවන්ගේ තියන්න බද්ධිර්ධනය දුර්ුවලතා තියනෙව තියනවා ඒවගේ සමහර දේවල් පුළුවන් එතකොට ඔය ඇගේ පැතිි පැති හිරි වැටලා යන මස් පිඩු දියෙන එකක්ු ඩMD කියන්නේ ඔය වගේ සමහර කාණ්ඩවල රෝග තියෙන හොඳ කරන්න බ ඒ වගේම හොඳ කරන්න පුළුවන් රෝග සමහරඒවා තියෙන ඒ හොඳ කරන්න පුළුවන් ඒ සමහර රෝගය ඇතිවලා තියෙන උත්සන්න භාාවය කොච්චරදය ලබි ලන්න ඕනේ ඉතාම අවසානට ගිහිල්ලන එතැනද හොඳ කරන්න බැරුව යනවා ඒ රෝගය මූලික අවස්සා වෙදි හොඳ කර හැකි පික්ගේදයක් අවසාන බාගේදී අපිට හොඳ කරන්න බැරු යනවා. දැන් මුලික අවස්ථාවද පුළුවක් දැන් ඔය පැටිලීව දැත්තන් ඔය වගේ දේවල් අපිට පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේ ඒවා අපිට සාධක සහිතව අපි සනාත කරට පෙන්න්න පුුවන්තරම් මුදාහරන ඕනතරම් තියෙනවා. වෛජතුමා පැහැදිලි කළ ඒ කරුණු කාරණ සමගින් අදපි බදාදා සුවසිතින් සමුගන්නව අදසුවසිතින් අපි අවධාහන යොමු කළේ නාඩි පරික්ෂාව, රෝග විනිශ්චය කළ හැකිද කියන කාරණය පිළිබඳවයි. පිල්ිබඳව අද සුවසතට වෛද්‍යකරු පැහදිලි කලේ අධි මානසික විද්‍යාපර්ේක විචේ වික්‍රම ගුණතිලක මහතායි. ඔබට අප ස්තුතිය හිමි වෙනම අද බදාදා සුවසතට සභාගිමින් මේ කරුණු පැහැදිි කලාට මොහොමත්මස්තූතියි. ස්තුති මුොහුණන් පපුතින් ඔබ හමුවන්නට නොමාධ්‍ය සහය ලබාදුන්නේ ජගත්කිත් සිරි නවරත්න නිෂ්පාදන සහය ලබා දුන්නා දමයන්ති කොළඹගේ. බදාදා සුවසත නි්පානය හා ඉදිරිපත් කිීම උදේරණී ික්‍රම සිංහ. අපි පාර්ථනය ඔබට නීරෝගිමත් ජීවිතයා.